අයිබෝන් අද අපිත් එක්ක ඉන්නවා බඩි ඔයාලට නම් මෙයා මතක ඇති අනිවාර්යෙන්ම අපේ කලින් වීඩියෝ එකක අපි කතා කළා බල්ලන්ට ගුණ පළතුරු සහ අගුණ පළතුරු මොනවාද කියලා අන්නේ වීඩියෝ එකේ බඩි අපිත් එක්ක එකතු වුණා ඉතින් මෙයාලා අයිති වෙන්නේ කොකර් ස්පැනියල් කියන වර්ගයට ඒ වගේම මෙයාලට හොඳ ඉවක් තියෙනවා ඉතින් යමු අද අපි එක්ස්පර්ට් කෙනෙක්ගෙන් අහලා බලමු කොකර් ස්පැනියල් ගැන සියලුම විස්තර මේ anything.lk යමු අද කොකස් ස්පැනියල් ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා දක්ෂ පළපුරුදු ડોක්ටර් කෙනෙක්. ඒ මලි තිරෝෂ අයියා. ඉතින් අයියේ වෙල්කම් ටු ද ප්‍රෝග්‍රෑම්. වෙල්කම් සර්. ඉතින් වැඩසටහන පටන් ගන්න අපිට කියන්නකෝ මෙයාලගේ මූලික විස්තර ටිකක්. මූලික විස්තර කිව්වහම සදික මල්ලි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ බඩි. බඩි ඉංග්ලිෂ් කොකස් ස්පැනියල් වර්ගයට අයිති සුනකී. මෙයා මධ්‍යම ප්‍රමාණයේ සුනක කාණ්ඩයට අයිති වෙන ගන්ඩෝ කැටගරි එකේ සුනක විශේෂයක් තමයි ඉංග්ලිෂ් කොකස් ස්පැනියල් කියලා කියන්නේ. ඉතින් මෙයාලගේ කොහමද ප්‍රමාණයන් එහෙම වෙන්නේ ප්‍රමාණයන් ගත්තොත් මේගොල්ලොන්ගේ වැඩුණු පිරිමි සතෙක් සෙන්ටිමීටර් 39ත් 41ත් අතර වෙනවා එතකොට වැඩුණු ගැහණු සුනකෙක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 38ත් 39ත් අතර වගේ ප්‍රමාණයකින් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙයාලගේ වර්ග කොහමද අය ඉන්නේ එතකොට මෙයාලගේ වර්ග ගත්තොත් මල්ලි ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ කාණ්ඩ දෙකකට වෙන් වෙනවා එකේ එක් කාණ්ඩයක් තමයි ඉංග්‍රීසි ක්‍රොකස් ස්පැනියල් අනිත් කාණ්ඩය තමයි ඇමරිකන් ක්‍රොකස් ස්පැනියල් කියලා කියන්නේ කොහොමද වර්ග දෙක වෙනස් වෙන්නේ අපි අඳුරගන්නේ කොහොමද මෙයාලා ඉංග්‍රීසි ක්‍රොකස් ස්පැනියල්ස් ලාට වැඩිය ඇමරිකන් ක්‍රොකස් ස්පැනියල් ලාගේ මූණ පොඩ්ඩක් පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා ඒක ඇත්තටම කිව්වොත් එම अमेरिकन क्रोकस स्पैनियल लगे मून पोड्डक दिगिंग अडुई इंग्लिश क्रोकस स्पैनियल लड़े वैडिय एतकोड लोम गत्तोत्ते हिम लोम पोड्डक वैडिपुर तीनो अमेरिकन क्रोकस स्पैनियल लगे इंग्लिश क्रोकस स्पैनियल लड़े वैडिय ओय देख वेंग वेंग अंदुना गन्न पुलुवां एकेंग तमाई एहिम नैत्तां गोडक दूरटम ब्रीड देखम एक हा समान गति लक्षण पेन्ननो इतिंग अय ईलंगट अपि कथा करोत् मेयालगे आयु काले गेन आयु काले सदी का मल्ली सामान्य इंग्लिश क्रोकस स्पैनियल लेकिने जीवत ना और उधर दहायक पहलवत तत्र अब ये ओके वेनस कम सिद्ध है ना आपी मैं अलाव बालागन ने विधि है देख के सामान्य आयु काले और उधर दहायक पहलवत तत्र जीवत ते ना बारह वगैरह बारह का तो बारह किलो दहायक पहलवत अतर इन्नो वैदुन सुन के एक गी बार गहन सतापिर में सदा के वेनस एक आपी कैम बीम वाली नड़त्तु कर गन्न विधि है तीरने ना අපි කැම් බීම ගැන පස්සේ කතා කරමු අපිට කියන්න මෙයාලා කොහමද ආවෙනික ලක්ෂණ මෙයාලා කොහමද ටිකක් අපි දැන් පේනවා මෙයාලගේ දිගු ලොම් සහිත තීන වගේ එහෙම මෙයාලා ඇත්තටම දිගු ලොම් කබායකින් යුක්ත සුනක වර්ගයක් ඉතින් මෙයාලා ඇත්තටම ලෝන් කෝට් කැටගරියේ සුනකෙක් ඉතින් ඒ හින්දා හැමදෙස්සෙම මේගොල්ලෝ අපි ආවෙනික ලක්ෂණ කිව්වොත් මේගොල්ලන්ගේ කන් දෙකේ සහ පාදවල දිගු ලොම් දක්ව ගන්න පුළුවන් එතකොට සාධික මල්ලි මේගොල්ලොන්ගේ මේ ඇඟෙන් යට කොටසේ තව අපිට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇඟට වඩා උඩින් දිග ලෝම පිහිටලා තිනවා. ඒකම තමයි අපිට මේගොල්ලොන් දැනගන්න. ඒ කියන්නේ අනිත් තුනක විශේෂ වලින් වෙන් කර හඳුනා ගැනීමේ ලක්ෂණය. ඉතින් මරිතේ අතීතයේදී ගොඩක් මෙයාලව යොදාගෙන තියෙන්නේ දඩයන් කිරීම සඳහා කියලා තියෙනවා. මෙයාලා ගත්තොත් එහෙම දඩයන් කිරීමම කියලා කිව්වොත් එතන පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන සාධික මල්ලි. මොකද මෙයාලා දඩයක් කරුවන්ගේ සහයට යොදා ගන්න සුනක විශේෂයක්. නැතොත් ඉංග්‍රීසි ක්‍රොකස් ස්පැනියල් කියලා කියන්නේ දඩයන් කරන සුනක විශේෂයක් නෙමෙයි. දඩයම සඳහා අපිට ඒ කියන්නේ දඩයක් කරුවන්ට ඉව අතින් සහයෝගය දක්වන්න යොදාගත්තු සුනක විශේෂය. ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරොත් ඉතිහාසය කතා කරොත් සාධික මල්ලි මේගොල්ලන්ගේ මව් රට එංගලන්තේ 19 වෙනි සියවසේ විතර තමයි මේගොල්ලන් ලෝකෙට හඳුන්වා දීමක් කරලා තින්නේ. ඒ වෙනකන් මේ ඒ කාල සීමාවෙන් ඉඳන් මේ 21 වෙනි සියවස පහු කර කාල සීමාව වෙනකන් මේගොල්ලෝ අපිත් එක්ක හොඳ සුරතලෙක් හැටියට ගනුදෙනු කරගෙන යනවා ඉතින්. මෙයාලා දඩයක් කරුවන්ගේ සහයට යොදාගත්තගෙන කිව්වනේ මෙයාලගේ ඉව ගැන අපි කතා කරොත් දැන් ඉව ගැන කතා කරොත් ඉංග්‍රීසි කොකස් ස්පැනියල් කියන්නේ ඉතාමත් තියුණු ඉවක් තියෙන සුනක විශේෂයක් අතීතයේ මේගොල්ලන්ගේ දඩයක් කරුවන්ගේ සහයෝගයට යොදාගත්තු සුනක විශේෂයක් වුණාද වර්තමාන කාලයේදී දැන් මේ වෙනකොට පොලිස් කාර්යභාර සඳහා ඒ කියන්නේ අපි ඒක පැහැදිලි කිරීමක් කරොත් මද්‍රව්‍ය වැටලීම් වලට එතකොට වෙඩි බෙහෙත් කොපමණ මද්‍රව්‍ය හොයාගන්න ඒ වගේ දේවල් වලට බෝම්බ නිෂ්ක්‍රියාංශේ සඳහා
ඒගොල්ලොන් ඒ වගේ දේවල් වලට රාජකාරී වලට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ මේ සුනක විශේෂය විශේෂයෙන් පාවිච්චි කරන සුනක විශේෂයක්. ඉතින් මේගොල්ලන්ට තියුණු ඉවක් තියෙනවා පොඩි තැනකින් යන්න පුළුවන්. ඒ වගේම ගත්තාම මල්ලි මේගොල්ලොන්ව කුරුල්ලෝ දඩයන් කරාම ඒ කියන්නේ අපි දඩයක් කරුවෝ මේගොල්ලොන්ව දඩයන් කරාට පස්සේ කුරු ඒ දඩයන් කරන කුරුල්ලා රැගෙන එන්නේ. ඔන්න ඔය කාර්යභාරය සඳහාත් මේගොල්ලොන්ව යොදාගෙන තිනවා. ඉතින් ඒ වගේ දේවල් කින්දා ඉංග්‍රීසි ක්‍රොකස් ස්පැනියර්ස්ලා ඉවට ඇත්තරම හොඳම රීඩ් එක. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අතීතයේදී දඩයන් වලට මෙයාව පාවිච්චි කරපු නිසා මෙයාව ගෙදර ආරක්ෂාවටත් ඇති කරන්න පුළුවන්ද කියලා. ඒකන පොඩ්ඩක් අයිය සඳහන් කරා. ඒකන පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන සදික මල්ලි. ඉව සහ ආරක්ෂාව කියන්නේ කාර්යභාර දෙකක්. ඉතින් මෙයාලට තියුණු ඉවක් තිබුණට මේගොල්ලන්ව ගාඩ් ඩොග් කෙනෙක් හැටියට පාවිච්චි කරන්න බෑ. මොකද මේගොල්ලෝ කවදාකවත් කිසිම මිනිස්සෙක්ට ඇටෑක් කරන්න උත්සාහයේ දෙක් නැහැ. ඉතින් යම් කිසි මානසික මට්ටමක පොඩි ආතතියක් ඇති වෙලා ඇටෑක් කරන්න උත්සාහ කරොත් ඇරෙන්න නිසි පුහුණුවක් තියෙනවා නම් කවදාකවත් මේගොල්ලෝ එහෙම ඇටෑක් කරන්න බලන්නේ නැහැ. මේගොල්ලොන්ගේ ගෙදරක ගාඩ් ඩොග් කෙනෙක් කියන්නේ වෙනම කැටගරි එකක්. ඉතින් මෙයා ඇත්තටම ගන් ඩොග් කැටගරි එකේ බල්ලෙක් ගාඩ් ඩොග් කැටගරි එකකට සුදුසු වෙන්නේ නැහැ කොහෙත්ම. ඒකින්ද ගෙදරක සාමාන්‍ය ගාඩ් ඩොග් කෙනෙක් හැටියට පාවිච්චි කරන්න ඉංග්‍රීසි ක්‍රොකර් ස්පැනියල් කෙනෙක් මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. එහෙනම් අයියේ මෙයාලව ගැලපෙන සුදුසු වෙන්නේ මොන වගේ පරිසරයකද? මේගොල්ලොන්ගේ සාමාන්‍ය මල්ලි අපේ සාමාන්‍ය අපේ ගෙදරක වැඩිහිටි කට්ටියත් එක්ක එතකොට පාළුව තනිකම කාන්සියට එහෙම නැතුව ගත්තොත් පොඩි ළමයි එක්ක ඕනම වයස් කාණ්ඩයකක තියන්න පුළුවන් සුනක විශේෂයක් තමයි ඉංග්‍රීසි ක්‍රොකර් ස්පැනියල් කියන්නේ. ඉතාම කාර්යක්ෂම සුනක විශේෂයක්. ඒ කියන්නේ පොයක විනාඩියක්වත් නිකන් ඉන්න කැමති නෑ. හරිම ඇක්ටිව් බ්‍රීඩ් එකක්. එතකොටයි ඉංග්‍රීසි ක්‍රොකර් ස්පැනියල් අපිට දැක් ගන්න පුළුවන් මේ වර්ණයෙන් විතරමද? නෑ මල්ලි මේගොල්ලෝ මේ වර්ණයෙන් විතරක් නෙමේ. මේක තනි කළු පාට එතකොට බ්ලැක් ඇන් ටෑන් කල. දැන් අපි මෙයාලගේ වර්ණය ගත්තොත් මේගොල්ලෝ අපි කලයක අපි ඉන්ට්‍රඩියුස් කරේ නැති නිසා මෙයා ගෝල්ඩන් බ්‍රවුන් කියන එකට තමයි අයිති වෙන්නේ. ඒ හින්දා මේගොල්ලොන්ගේ තවත් වර්ණ කීපයකින් අපිට ගන්න පුළුවන්. බ්ලූ රෝන් කියන්නේ පාට දෙක කල එකක්. ඒ වගේ කලර්ස් කීපයකින් ගන්න පුළුවන් බ්‍රීඩ් එක. දැන්ට ලංකාවේ වැඩිපුරම ඉන්නේ ගෝල්ඩන් බ්‍රවුන් කියන කලයක තමයි. අයිය දැන් කියවන්නේ මෙයාලා හොඳ ක්‍රියාශීලී මේ බ්‍රීඩ් එක කියලා. එතකොට කොහොමද මෙයාලගේ ට්‍රේනින් ගැන? දැන් මෙයාලා පොඩි කාලේ ඉඳලා ට්‍රේන් කරන්න ඕනද නැත්නම් ලොකු වුණාම අමාරුද මුරණ්ඩු වෙනද ට්‍රේන් කරේ නැත්නම්? ට්‍රේනින් ගැන කතා කරොත් මල්ලි මේගොල්ලොත් අනිත් සුනක විශේෂ වගේම තමයි. නිසි වයසේදී පුහුණුව අවශ්‍යමයි. ඒක තමයි වැදගත්ම කාරණාව. දැන් කාර්යක්ෂම සුනකේ උණු පළියට මෙයාව අපි නිසි පුහුණුවක් ලබා දුන්නේ නැත්නම් එයාගේ කාර්යක්ෂමකම පාවිච්චි කරන්න එයා වැරදි විදිහට. ඉතින් ඒ හින්දා ඇත්තටම මේගොල්ලොම නිසි වයසේදී පුහුණුව අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. එතකොට අපිට ඉංග්‍රීසි කෝකස් ස්පැනියල් කෙනෙක් ට්‍රේන් කරන්න ගන්න පුළුවන් මාස 5 6 වගේ වෙනකොට පටන් ගන්න පුළුවන්. එතකොට මේ සුනක විශේෂයත් අනිත් සුනක විශේෂ වගේම තමයි. පුහුණු කරන්න පහසුයි. නිසි වයසේදී පුහුණු කරලා අපි ඒ විදිහට පවත්වාගෙන යනවා නම් මේගොල්ලොන් ඇත්තටම පුහුණුව සඳහා ඉතාම පහසු සුනක විශේෂයක්. එතකොට මෙයාලවයි පොඩි ඉඩකඩක ගෙදර හදන්න පුළුවන්ද? දැන් සාමාන්‍යයෙන් අපි වෙන ලොකු අපේ ඉන්න කැටගරි සේහත් එක බලනකොට මේ බල්ලව මෙහෙමයි සාධික මල්ලි මම කියන්නේ කිසිම සුනක විශේෂයක් පොඩි ඉඩක ඒ කියන්නේ මේක ගබඩා කරන්න භාණ්ඩයක් නෙමෙයි. එහෙනම් පොඩි ඉඩක හදන්න කියලා කියන්නේ නෑ. නමුත් සාමාන්‍ය ඉඩක අපිට හදන්න පුළුවන් මධ්‍යම ප්‍රමාණයට අයිති වෙන සුනක විශේෂයක් නිසා මේගොල්ලන් ඕන තරම් ඒ කියන්නේ අපිට සාමාන්‍ය වර්තමානයේ අපිට ගන්න පුළුවන් ඉඩකඩක හදාගන්න පුළුවන් සුනක විශේෂයක්. ලොකු ඉඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. අයියේ මෙයාලට කොහොමද දෙන්න ඕන ආහාර වර්ග සහ මෙයාලට දවසකට කීපාරක් වගේ කෑම දෙන්න ඕනද කොහොමද ඒව වෙන් කරලා? සාධික මල්ලි වැඩුණු සුනකෙක්ට දවසකට වේල් 3ක වගේ ප්‍රමාණයක් අපිට ආහාර ලබා දෙන්න පුළුවන්. ආහාර වේලක් අතර තියෙන පරතරය අපි ස්වාමියා හැටියට ඒක අපි තීරණය කරන්න ඕන කොච්චර ගැප් එකක්ද තියාගන්න ඕනි කියන එක. සාමාන්‍යයෙන් මේගොල්ලන්ට ආහාර හැටියට ඩොග් ෆුඩ් පාවිච්චි කරන්න පුළුවන්. මෙයාලට විශේෂයෙන් හදපු ඩොග් ෆුඩ් වර්ග තියෙනවා. ඊට අමතරව අපිට ගෙදරදී හදාගන්න ආහාර වේලකින් වුණත් අපේ සුනකයාගේ සම්පූර්ණ පෝෂණ අවශ්‍යතාවය සපුරාලන්න පුළුවන්. එතකොට මෙයාලගේ මේ ලෝන් කෝට් එකට කියලා විශේෂයෙන් මොකක් හරි කෝට් එකට ඇත්තටම තියෙනවා මල්ලි. මොකද මෙයාලට වෙනම සප්ලිමන්ට්ස් වර්ග විටමින් වර්ග තියෙනවා කෝට් එකට කියලා වෙනම විශේෂයෙන් ලබා දෙන්න තියෙන දේවල්. එතකොට මෙයාලටත් අනිත් සුනකයන්ට වගේම ඔමේගා 3 ඔමේගා 6 කියන ෆැටි ඇසිඩ් තියෙන මොනවාම හෝ ඒ කියන්නේ කෝට් එකට හදලා තියෙන
හොඳ විටමින් වර්ගයක් පාවිච්චි කරනවා නම් මෙයාලා ඒ කෝට් එක මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. දැන් අයියේ ගොඩක් තැන්වල කියවෙනවා මෙයාලා සංවේදී බ්‍රීඩ්ඩක් කියලා. ඇත්තම දැන් අයියා අවුරුදු 10ක් තිස්සේ මේ බ්‍රීඩ් එකත් එක්ක මේ ඉද්දි. කොහොමද අයියගේ අත්දැකීම? අයියට කොහොමද ඒක දැනුනේ? ඔව්සදිකෝ මල්ලි ඇත්තටම මේක මගේ පෞද්ගලික අත්දැකීම් කීපයකුත් ඒකට එකතු කරන්න පුළුවන්. ඇත්තටම සංවේදී බ්‍රීඩ්ඩක් මේක. ගොඩක් වෙලාවට අපේ හැඟීම් දැනීම් තේරුම් ගන්න පුළුවන් අපිත් එක්ක හොඳටම ගනුදෙනු කරන්න පුළුවන් සුනක විශේෂයක් මේගොල්ලෝ අති සංවේදී බ්‍රීඩ්ඩයක්. මොකද මේගොල්ලෝ අපි වර්තමානයේ මම දැකලා තියෙනවා සමහරක් අවස්ථාවන් වලදී මේගොල්ලෝ ඇති දැඩි කරපු ස්වාමියා විදේශගත වෙන්න මේගොල්ලොන්ව සමාජ මාධ්‍ය ජාලවල මම දැකලා තියෙනවා මේගොල්ලොන්ව දාලා තිනවා මේ 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 මුදලට අලෙවි කරනවා මෙහෙම නිකන් දෙනවා. නමුත් මම කියන්නේ ඒක කරන්න එපා. මෙයාලා ගොඩක් සංවේදී නිසා එහෙම දාලා ගියාට පස්සේ මේගොල්ලෝ මානසික වැටලා සමහරට හෘද ආබාධ ඇතිලා මිය යන්න පුළුවන්. එහෙම නැතුව ආහාර ගන්න නැතුව මිය යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල් කීපයක් අපිට පහුගිය කාලේ වාර්තා වුණා. ඒ හින්දා ඉතින් ඇත්තටම මේගොල්ලෝ ගොඩක් සෙන්සිටිව් බ්‍රීඩ් එකක් තමයි. ඉතින් ඇයි කොකර් ස්පැනියල් පැටියෙක් ඇති කරන්න ආසාවෙන් ඉන්න ඇයට මොන වගේ උපදෙසක්ද අයියට දෙන්න තියෙන්නේ? ක්‍රොකස් ස්පැනියල් පැටියෙක් තෝරගනිද්දී සදික මල්ලි මම පෙර සඳහන් කරලා තිනා වගේම මේගොල්ලොත් අනිත් සුනක විශේෂ වගේම තමයි. පැටියෙක් තෝරගනිද්දී අපි විශේෂම සැලකිල්ලක් ගන්න ඕන මව් සතුන් දෙපළ ගැන. එහෙම නැත්නම් අපි ගෙදර පොඩි කාලේ අපේ ආසාවට කියන්නේ අපි අන්තර්ජාලයේ දැකලා හෝ YouTube නාලිකාවක දැකලා මොනම හෝ ආකාරයකට අපි මේ සුනක විශේෂය සඳහා ඇල්මක් ඇති වෙලා අපි පැටියෙක් තෝරගන්න කියලා අරගෙන අපි පැටියෙක් ගෙදරට ගෙනල්ලා අපි හොඳට සලකලා ලොකු වෙනකොට බලාපොරොත්තු වෙන රූපේ නෙමෙයි නම් ඉන්නේ. ඉතින් එතනදී පොඩි පසුතැවීමකට පත් වෙන නිසා අනිවාර්යයෙන්ම මව් සතුන් දෙපළ ගැන සැලකිලිමත් වෙන්න පැටියෙක් තෝරගනිද්දි විශ්වාසවන්ත අභිජනන කරුවෙක් සමග සම්බන්ධ වෙන්න. ඉතින් ඒකත් ඒවත් එක්ක අපිට මේ දේවල් අන්තර්ජාලයේ පරිශීලනය කරනවා නම් විශේෂයෙන්ම ඒවා ගැන දැනගන්න පුළුවන්. මේගොල්ලන්ගේ බ්‍රීඩ් එක ඕනම සුනක විශේෂයකට බ්‍රීඩ් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඉතින් එතකොට මෙයාලගේ පපි ඒජ් එකේ ඉඳලා පින්තූර ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් එක්ක සුනක පැටියෙක් තෝරගනිද්දි ඕගොල්ලන්ට ඒ වගේ යම්කිසි අදහසක් ගන්න පුළුවන් මේ බ්‍රීඩ් එක ගැන. ඒ අරගෙන ඉවරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට අයියා දැන් අභිජනනය ගැන කියවනේ අභිජනනයේදී සැලකිලිමත් වෙන්න කියලා. ඉතින් අභිජනනය ගැන අපි කතා කරොත් මේ කොකර් ස්පැනියල් බ්‍රීඩ් එකේ කොකර් ස්පැනියල් අභිජනනය ගැන කතා කරොත් මල්ලි මෙයාලගෙත් අභිජනන කාල සීමාව අපි ගත්තොත් එහෙම කියන්නේ ගැප් කාලය ගත්තොත් ගැහණු සුනකේගේ දින 62 64 අතර කාලය තමයි සාමාන්‍ය සුනක විශේෂ වගේම තමයි. විශේෂයක් නැහැ. ඊට අමතරව අපි අභිජනන සේවාවන් සපයා ගන්න කියන්නේ කතා කරොත් ස්ටඩ් ඩොග් ගැන. දැන් බඩී ගත්තොත් බඩී හොඳ ස්ටඩ් ඩොග් කෙනෙක්. මේ වෙනකොට ඕපන් කරලා තියෙන්නේ අනිවාර්යයෙන්ම. අපි මේ වෙද්දී අභිජනන කටයුතු වලට බඩීව ලබා දෙනවා ගැහණු සුනකයන් හිමිකරුවන්ට. ඉතින් ඒ පහසුකමත් අපි සපයලා දීලා තිනවා. බඩී ඇත්තරම ලස්සන ප්‍රොඩියුසින් දෙන සුනකේ. දැනට කොකර් ස්පැනියල් ගෙදර ඇති කරන කෙනෙක්ට අයියට මොනවද විශේෂයෙන් දෙන්න තියෙන උපදෙස්? එයාලා මොනා ගැනද විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල්? ඉංග්‍රීසි කොකර් ස්පැනියල් කෙනෙක් තෝරගන්න කොට මල්ලි අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන මගේ මේකට පෞද්ගලික අත්දැකීම එකතු කරොත් එම විශේෂයෙන්ම මෙයාලගේ මේ කන් වල ඇති වෙන ගැට මේවා අපි හැමතිස්සෙම බ්‍රෂ් කරලා ඉවත් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම මේවා ඇතුළත ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පාදයේ අග තියෙන ලෝම සහ නියපොතු ඔය සියල්ල හරියටම පවත්වගෙන ගියේ නැත්නම් විශේෂයෙන් චර්ම රෝග පරපෝෂිත ආසාදන ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් ඒවා තමයි කියන්නේ. මොකද ආසාවට බල්ලෙක් ගත්තා වගේම තමයි ඒක එයාව මුළු ජීවිත කාලෙම රැක බලා ගන්න එක අපේ වගකීමක්. ඉතින් ඒ හින්දා බ්‍රීඩ් එක තෝරගනිද්දී බ්‍රීඩ් එකට ආවේනික ගති ලක්ෂණ ගැන අපි පෙර සඳහනක් කරා. ඉතින් ඒ දේවල් ගැන යම්කිසි අදහසක් ඔළුවට අරගෙන තමන්ගේ කාලය මෙයාලා වෙනුවෙන් අඩුම තරමේ දවසකට පැය භාගයක්වත් වෙන් කරන්න පුළුවන් නම් ඉංග්‍රීසි කොකර් ස්පැනියල් කෙනෙක් තෝරගන්න. මොකද මෙයාලා ගොඩක් මං කලින් සඳහන් කරා වගේ මේගොල්ලෝ හරි සෙන්සිටිව් බ්‍රීඩ් එකක්. ඉතින් ඒක හින්දා අනිවාර්යෙන් මං කියන්න කැමති ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා සුනකෙක් තෝරගන්න කියලා. ඉතින් අද අපි අපේ වීඩියෝ එකේ අවසානයටයි මේ ළඟා වෙලා තියෙන්නේ. අපිත් එක්ක අද අදහස් බෙදාගන්න හැමදේම සම්බන්ධ වුණේ මලිත් අයියා. ඉතින් මලිත් අයියා thank you so much අපිත් එක්ක එකතුනාට. මලිත් අයියට විශේෂයෙන් ස්තුති ගන්න කවුරු හරි ඉන්නවද? ඕ මලි විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද මේ අපේ වීඩියෝ එක සාර්ථකව කරගන්න අපිට බඩිව ලබා දුන්නේ බඩිගේ හිමිකරු චානක මල්ලි. ස්තුති මල්ලි වාටත් ඉස්සරහට ඔය දෙන්නටත්
අපිට තාක්ෂණිකංශයෙන් සහය වෙච්ච මේ කාර්යය සාර්ථකව කරගන්න උදව් කරපු ඔයගොල්ලන්ගේ නාලිකාව සම්පූර්ණ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒවත් එක්කම ඉස්සරහටත් මේ බ්‍රීඩ් එක ගැන විතරක් නෙමෙයි තවත් බ්‍රීඩ් ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න ඇත්ත කියන්න කියලා මම ඔයගලන්ට කියනවා. අපි හැමදාම කරන්නේ ප්‍රවීණේ ශේෂ්ත්‍රි ප්‍රවීණයගාවට තමයි අපි හැමදාම ඇවිල්ලා කතා කරන්නේ. ඉතින් මලිත අයියාගේ විස්තර ටික අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඔයාලට පුළුවන් සම්බන්ධ කරගන්න, අදහස් ගන්න සහ ඇඩ්වයිසස් ගන්න. ඒ වගේම අපේ බඩීව ඔයගලන්ට අවශ්‍ය නම් ඔයගලන්ගේ දේවල් වලට ගන්න අභිජන ක්‍රියාවලින් වලට බඩීගේ විස්තර ටිකත් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඉතින් ඉස්සරහට අපි අරන් එන්න ඕන මොන වගේ සත්තුන්ගේ වීඩියෝස්ද ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අදට ගිහිල්ලා එන්න මේ anything.lk